රාජ භිෂව ඉන්නකොට මේ ආහාර වේලි ආහාර වේල සූදානම් කරලා තියෙන මේසෙයි තිබ්බ ගිතෙල් ගෑවිලා තිබ්බ හැන්දක් බිමට වැටෙනවා. එතකොට මේ ගිතෙල් ටික බිමට හැලෙනවා. බිම විසිරීලා යනවා. එතකොට විසවුන් වහන්සේ දුවගෙන ඇවිල්ලා සේවිකාවන්ට අණ දෙනවා මේ ගිතෙල් ටික පුළුන් කෑල්ලකට පිහදාලා ගන්නයි කියලා. එතකොට මේ හාමුදුරුවෝ පුදුම වෙනවා. මෙච්චර මේ රාජ සම්පත්තියේ මෙච්චර පොහොසත් විසවුන් වහන්සේ ඇයි මේ ලෝභකම් කරන්නේ කියලා. මේ මේ කටුකොටුව තේරුම් ගත්ත විසවුන් වහන්සේ පැහැදිලි කරනවා මේක ලෝභකම නෙමෙයි. මේ වැටුණු ගිතෙල් ටික දවසක කාගේ හරි තුවාලයකට හරි ප්‍රයෝජනවත් වෙනවා. ඒකයි මේ පුළුන් කෑල්ලකට ගන්න කිව්වේ කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අර පිරිමැස්ම කියන්නේ ඒකයි කියලා. ඉතින් අපි අද කාලේ පුංචි දරුවාගේ ඉඳන් අපි පුරුදු පුහුණු කරන්න ඕනේ මේ අර පිරිමැස්ම කරන්නේ කොහොමද කියලා. අර පිරිමැස්ම කරද්දී ගොඩක් වෙලාවට අපි දකින දකින දේ මිලදී ගන්න යනවා. ඉතින් ඒක හුරු කරන්න හොඳ නෑ. පුංචි දරුවාටත් අපි හුරු කරන්න ඕනේ ඉතාමත් පරිස්සමින් කොහොමද අපි පාවිච්චි කරන්න ඕනේ අපේ සම්පත් ටික කියලා. එතකොට ඔයගොල්ලෝ දකිනවා සුපර් මාකට් වලට ගිහම පාරට ගිහම පුංචි දරුවෝ බිම පෙරලිලා අඬනවා කෑ ගහනවා යම් යම් දේවල් අරන් දෙන්න කියලා. ඉතින් මේ ගොඩක් වෙලාවට දෙමාපියෝ කරන්නේ තමන්ගේ බලය පෙන්වන්න, සෝෂල් ස්ටේටස් පෙන්වන්න, අපිට මේක අරන් දෙන්න පුළුවන්, මේක අෆෝඩ් කරන්න පුළුවන් කියලා එයා කරන්නේ ඒක අරන් දෙනවා. දරුවා ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා. නමුත් දරුවා මේක හැඟීමකින් නෙමෙයි. සමහරක් වෙලාවට එයා ලස්සනයි කියලා දැක්කම එයා ඒක අරන් දෙන්න කියලා ඉල්ලනවා. සමහරක් වෙලාවට එයාගේ යාළුවෙකුට ඒක තියෙන නිසා ඒක එයා අරන් දෙන්නයි කියලා ඉල්ලනවා. ඊළඟට දෙමාපියෝ කරන්නේ පිටායේ බලාගෙන ඉන්නවා, දරුවා අඬනවා, මං කියන දේ අහන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ලැජ්ජාවටත් එක මේක අරන් දෙන්න හුරු වෙනවා. එතකොට දරුවා දිගින් දිගටම තමන්ට අනවශ්‍ය දේවල් ගොඩක් එයා මිලදී ගන්න නැත්නම් දෙමාපියන්ට බල කරන්න පුරුදු වෙනවා. මේකෙන් අර පිරිමැස්ම කියන සංකල්පේ හිම් පිටින්ම නැතුව යනවා. අපි හැමෝම බලමු අපි ජීවත් වෙන ජීවිත කාලය තුළ යහපත් ජීවිතය ගත කරන්න ඕනේ. එතකොට මේ අර පිරිමැස්මෙන් ජීවිත කාලයම ගත කරනවා වගේම මරණින් මතු ජීවිතයටත් අපි මේ අර පිරිමැස්ම හුරු කරගන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? පරිස්සමින් අපි මේක කරන්නේ අපි දානමාන දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දානමාන දුන්නාම ගොඩක් අයට හිතෙන්න පුළුවන් නැහැ මම දානමාන දුන්නොත් මගේ තියෙන සල්ලි ටික වියදම් වෙනවා. එතකොට කොහෙද අර පිරිමැස්මක් තියෙන්නේ? නැහැ. අපි මතු ජීවිතේට යම් දෙයක් ඉදිරි කරනකොට අනිවාර්යෙන් එතන අර පිරිමැස්ම තියෙන්නේ ඒ තුලයි. ඒ වගේම තමයි අපි ජීවිතේ හැමදාම ඉලක්කයක් අරමුණක් තියාගන්න ඕනේ. අපි කරන්න ඕනේ මොකක්ද, නොකරන්න ඕනේ මොකක්ද කියලා හරියට තීරණය කරොත් අපිට අර පිරිමැස්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳට. මොකද හේතුව උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ට්‍රිප් එකක් යන්න බලන්න අපි මාසෙ මුලම ප්ලෑන් කරනවා නම් අපි යන්න ඕනේ ට්‍රිප් මොනවද, අපි මේ ට්‍රිප් එකට කොච්චරක් වියදම් කරනවද කියලා ප්ලෑන් කරාම අපිට අනවශ්‍ය වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම කඩ කෑම, කඩෙන් බීම වර්ග අපි ගන්නකොට අපි ඒව ගොඩක් අඩු කරොත් එහෙම අපිට අනවශ්‍ය වියදම් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මාසිකට ගන්න ඕනේ ඇඳුම් ප්‍රමාණය, ඇඳුම් පැළඳුම් ප්‍රමාණය අපිට වෙඩින් එකක් තියෙනවා නම් අපි කොච්චරක් වියදම් කරනවද? අපි සාමාන්‍ය ඇඳුමක් ගන්න නම් අපි එකට කොච්චරක් වියදම් කරනවද? මාසෙ මුලම අපි මේව ප්ලෑන් කළොත් එහෙම හොඳ අර පිරිමැස්මකින් කටයුතු කරන්න පුළුවන්. ඒතර ශ්‍රී ලංකාව එහෙම නැත්නම් අපේ සිංහල ජාතිය කියලා කියන්නේ සංස්කෘතිය අතින් අර පිරිමැස්මටම හුරු වෙච්ච ජාතිය. එතකොට අපි ඒ කියන වටිනා ගුණාංග දිගින් දිගටම ගෙනියන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි අපි විවෘත ආර්ථික 21 වෙනි සියවසේ විවෘත ආර්ථිකයට ශ්‍රී ලංකාව විවෘත කරන්න කලින් ශ්‍රී ලංකාව තිබුණේ අර සංස්කෘතියත් එක්ක බැඳිච්ච මහා වටිනාකම් ගොඩක් එක අර පිරිමැස්ම හුරු වුණු ජාතියක් විදියට. හැබැයි විවෘත ආර්ථිකයත් එක්ක මොකද වුනේ? මේ විවිධාකාර භාණ්ඩ අපිට අවශ්‍ය නැති අවශ්‍ය සියලුම භාණ්ඩ ටික රටතුලට ගලා එන්න පටන් ගත්තා. මේකත් එක්ක මොකද වුනේ? 1977 මේ ප්‍රතිපත්තිය ගෙනාවට පස්සේ අපි කියනවා throw away culture එක. ඒ කියලා කියන්නේ අපි ගන්නවා භාණ්ඩයක්, මේක පාවිච්චි කරනවා, විසි කරනවා. එතකොට මෙහෙම වුණාම ඉස්සර කාලේ මිනිස්සු මෙහෙම කරේ නැහැ. යම් භාණ්ඩ ඒගොල්ලන්ට තිබෙ බොහොම සීමිත භාණ්ඩ ප්‍රමාණය. හැබැයි මේ භාණ්ඩ ප්‍රමාණය බොහොම වගකීමෙන් බොහොම පරිස්සමින් ඒගොල්ලෝ අර පරිස්සමින් පාවිච්චි කරා. හැබැයි දැන් අපිට ඒක ගාණක් නැතුව ගිහිල්ලා මේ අර විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපි මේ අනවශ්‍ය විදිහට අසීමාන්තික විදිහට වියදම් කරන්න උරුම වෙලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මොකද කරන්න ඕනේ? මේ අපි තුර බීර ගන්න ඕනේ අපිට අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියලා. එතකොට මේ බහුජාතික සමාගම් කරන වැඩක් තමයි මාධ්‍ය වලින් ඊගලංගේ විවිධ ප්‍රචාරණ මාධ්‍ය ඇඩ් කියලා කියනවා. අපි ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපිට අනවශ්‍ය දේවල් ගන්න ඒගොල්ල පොළඹවනවා. ගොඩක් වෙලාවට අපි හිතමු දැන් උදාහරණයක් විදිහට සොසේජස් පැකට් එකක්. මේක උදේ ඉඳන් රෑ වෙනකන් ඇඩ් කරනකොට මොකද වෙන්නේ? දරුවන්ට මේක ඕන වෙනවා. ඊට පස්සේ අවශ්‍ය වුණත් නැතත් අපිට මේක ගන්න හිතෙන. ඒතර දෙමාපියන්ටත් හිතෙනවා අනේ මගේ දරුවා මේකට ආසයි, මම මේක අරන් දෙන්න ඕනේ කියලා. එතකොට වෙන්නේ මොකද? අනවශ්‍ය විදිහට වියදම් අපේ අර පිරිමැස්ම කියන එක නැතුව යනවා. එතකොට මේකෙන් වෙන්නේ බෝ නොවන රෝග.
ගොඩාක් වැඩි වෙනවා අපිට. බෝ නොවන රෝග වැඩි වෙලා දැන් සමහරක් රටවල් පිටින් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේ අරපිරිමැස්මට හුරු වෙනවා නම් මේ වගේ අනවශ්‍ය වියදම් ගොඩක් කපා හරින්න ඕනේ. The richest man in the Babylon කියන පුතේ සටහන් කරනවා සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ වියදම් කරලා ඒකෙන් ඉතුරු වෙන ප්‍රමාණයක් ඉතුරු කර ගන්න. හැබැයි ඇත්තට මේ පොතේ සඳහන් කරනවා එහෙම නෙමෙයි, අපි මාසෙ මුල අපි කොච්චරක් අපේ ආදායමෙන් කොච්චර ප්‍රතිශතයක් වියදම් කරනවද කියලා මාසෙ මුල ප්ලෑන් කරන්න ඕනි. මාසෙ අවසානයේ ඉතිරි වෙන මුදල් ඉතිරි කරන එක නෙමෙයි මේ The Richest Man in Babylon කියන පොතේ සඳහන් කරන්නේ. මාසෙ මුල අපි යම් ප්‍රතිශතයක් මෙන්න මෙච්චර ප්‍රතිශතයක් මම මගේ වියදම් කරන ඉතිරි කරනවා කියලා මගේ ටාගට් එකක් තියාගන්න ඕනේ. එතකොට බලමු අපි මේ needs and wants කියන එක මෙතනට ගැලපෙන්නේ කොහොමද කියලා. අවශ්‍යතා වුණා අපි හරියට අඳුර ගන්න ඕනේ අපේ අවශ්‍යතා මොනවද අපේ ඕනා මොනවද කියලා. ඒ ටික අපි හරියට අඳුරගත්තොත් එහෙම අවශ්‍යතා කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම අපි සපුරා ගන්න ඕන යම් යම් දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එම ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, මේවා අපිට අත්‍යවශ්‍යයි. හැබැයි මේ කියන දේවල් ඇතුලේ තියෙන අපි කියමුකෝ ආහාර ගත්තොත් අපිට ආහාර විදිහට බත් ගන්නත් පුළුවන්, පීසා එකක් ගන්නත් පුළුවන්. ඒතර මේ විදිහට අපි අපේ අවශ්‍යතා මොනවද, වමනා මොනවද කියලා හරිය පැහැදිලි අපිට කතා කරන සාම්ප්‍රදායික ක්‍රම සහ නූතන ක්‍රම. සාම්ප්‍රදායික ක්‍රම අපි හැමෝම දන්නවා ගොඩක් වෙලාවට ඉතුරුම් බත්. ඔගොල්ලෝ අහලා තිනෝ ඉතුරුම් බත් කියලා කියන්නේ අපි ගෙදර පාවිච්චි කරලා ඉතුරු වෙන බත් ටික ගොඩක් වෙලාවට දෙමාපියෝ අපේ ආත්තලා සීයලා මොකද කරන්නේ මේ ටික වේලනවා. වේලලා වැලි තලප, ඊළඟට අග්ගල, මේ වගේ දේවල් හදෝදෝල් වගේ දේවල් හදන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේකෙන් තව ඉතුරු වුණාම රයිස් හදන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේකිනුත් අපිට අර පිරිමැස්ම හොඳට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම තමයි ගෙවල් වල ඔයගොල්ලෝ දැකලා ඇති පරණ ගෙවල් වල මිටිහාල් කියලා සංකල්පයක් තියෙනවා. මිටිහාල් කියලා කියන්නේ අපි මුට්ටියක් භාවිතා කරනවා කුස්සියේ. මේ මුට්ටියට අපි උයන්න ගත්තාම මොකද කරන්නේ? හාල් මිටක් අයින් කරලා මේකට දානවා. එතකොට මේ මිටිහාල් සංකල්පයෙන් කියන්නේ සංකල්ප දෙකක් මේකෙන් නිරාවරණය වෙනවා. එකක් තමයි අපි ඉතිරි කරනවා අපි නැති දවසකට ගන්න හාල් ටිකක් ඉතිරි කරනවා. එතකොට ඔන්න අර පරිස්සම. ඊළඟට තව එකක් තමයි අපි නැති බැරි කෙනෙක් අපේ ගෙදරට ආවොත් එහෙම එයාට දෙන්න මේකෙන් අපි කොටසක් වෙන් කරනවා. එතකොට මේ සංකල්ප දෙකම මේ මිටිහාල් කියන එකෙන් නිරාවරණය වෙනවා. ඊළඟට පැරණි ගෙවල් වල ගොඩක් වෙලාවට කරනවා දෙහි වැඩි කාලයට දෙහි ටික මොකද කරන්නේ? ලුණු දෙහි හදනවා. ඊළඟට මේ ගොඩක් වෙලාවට වැලියට දාලා තියෙනවා. මේ වගේ මේ සාම්ප්‍රදායිකව පැවතිච්ච ගොඩාක් වටිනා කියන අර ප්‍රිවෙන්ස් මේ ක්‍රමවේද තියෙනවා. ඒ වගේම තමයි මේ අපි කියන සාම්ප්‍රදායිකව නැතුව නූතනයි හැක්ස් කියලා අපි එකට කියනවා. එක එක හැක්ස් තියෙනවා මේ අර පිරිමැස්ම කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මම දැන් මේ එක එක දෙක තුනක් ඔයගලන්ට කියලා දෙන සමහරකට මේගොල්ලෝ මේ ටික ඔයගොල්ලෝ දැනටමත් නිවසේ භාවිතා කරන්න ඇති. හැබැයි මම මේ කියන දේවල් වලින් එකක් හරි ඔයාට ආදේශ කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අපි හිතමු අපිට ඉඳුල් භාජන ගොඩාක් හොදන්න තියෙනවා කියලා. එතකොට මේ ඩිෂ් වොෂ් එකක් කියන එක දැන් මාර විදිහට ගණන්. ගොඩක් ගණන්. එතකොට අපිට මේක ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි භාජනයක් අරගෙන අපිට හොදන්න තියෙන භාජන ප්‍රමාණයට මේ ඩිෂ් වොෂ් එකෙන් නැත්නම් ලික්විඩ් එකෙන් ටිකක් දාලා අපි වෙන්ද දාන ප්‍රමාණයට වඩා බොහොම සුළු ප්‍රමාණයක් දාලා මේකට ආප්ප සෝඩා නැත්නම් බේකින් සෝඩා කියන එකෙන් චුට්ටක් අපි දානවා. දාලා ඉවර වෙලා මේකට අපි දානවා තමයි දෙහි යුෂ ටික. එතකොට ආපසෝඩ කියලා කියන්නේ බොහොම හොඳ පිරිසිදු කාරකයක්, සේදුම් කාරකයක්. මේකෙන් හොඳට භාජන පිරිසිදු වෙනවා. ඒ වගේම තමයි දෙහි උෂවලින් හොඳ සුවඳක් අපිට ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ටික හොඳට මික්ස්චර් කරගත් මික්ස්චර් එකක් හදාගත්තාම අපිට ඕන තරම් භාජන ප්‍රමාණය පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ ගෙදර තියෙනවා ඔය කෘත්‍රිම මල්, ප්ලාස්ටික් වලින් හදපු මල් අපි තැන් තැන් වල අපි අලංකාරයට භාවිත කරනවා. එතකොට මේ ටික අපිට පුළුවන් පිරිසිදු කරගන්න අර කියන ද්‍රාවණියම යොදලා. එතකොට ඒකෙන් ටිකක් දාගත්තාම මේ පිරිසිදු කිරීමේ කාර්යය අපිට ඉතාම තපුරුවට කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි හැමතිස්සෙම අර පිරිමැස්මෙන් වැඩ කරනකොට අපි ගාව තියෙන එක එක උපාංග, ඉලෙක්ට්‍රොනික උපාංග මේ හැම දෙයක්ම අපි ඉතාමත් පරිස්සම් කරගන්න ඕනේ. එතකොට මේක දැන් අපි ගෘහණියක් ගත්තොත් එහෙම අපි හිතමු උදාහරණයක් විතර බ්ලෙන්ඩර් කප් එක. අපි බ්ලෙන්ඩර් කප් එක අපි හොදලා පුරුද්දක් විදිහට අපි මුණින් අතර නමන්න පුරුදු වෙලා තියෙනවා.
හැබැයි ඔයාලා දන්නේ නැහැ මේක අපි මුණින් අතර නැමීම තුළ අර යට තියෙන මැෂින් එකට වතුර ගිහිල්ලා මේක ටික කාලයකදී නාස්ති වෙලා යනවා. එතකොට ඔයාලට ලොකු වියදමක් දරන්න වෙනවා ආපහු මේක රිප්ලේස් කරගන්න. අන්න කල්පනා කරන්න ඔය වගේ තැන්වල ඔය වගේ දේවල් ඔයගලඟ ඇතින් ගොඩක් වෙන්න ඇති. හැබැයි බ්ලෙන්ඩර් කප් එක ඒ අතට හරවන්නේ නැතුව උඩ අතට හරවලා අපිට වේල ගන්න පුළුවන් නම් අර කියන හානිය අපිට අවම කරගන්න පුළුවන්. එතකොට එහෙම කරලා පිහදාලා අරන් තියාගන්න. ඒ වගේම තමයි අපේ ගෙදර තියෙන ගොඩක් වෙලාවට අහක දාන දේවල්. අපි හිතමුකෝ ටොයිලට් පේපර්ස් උතන අර රෝල් එක කියලා අපි මේක නිකම්ම විසි කරලා දානම ඉවර වුණා. හැබැයි මේකෙන් අපිට පුළුවන් නම් ප්‍රයෝජනයක් ගන්න. අන්න අර පිළිමැස්. මේකෙදි අපිට කරන්න පුළුවන් අපේ ගෙදර තියෙනම නම් රයිස් කුකර් එකේ එක එක අවන් වල මේ වයර් කෝඩ්ස් තියෙනවනේ මේවා දිගට ඇදිලා මේ ගෙවල් වල කැත වෙන්න තියෙනවා. හැබැයි මේක අපිට අර අර කියන ටොයිලට් පේපර්ස් දාන රෝල් එක ඇතුළට දාලා තියන්න පුළුවන් නම් අන්න ලස්සන අලංකාරයක් එක්කම අරකින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය මේ දැන් මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක හුරු වෙලා ඉන්නවා කඩෙන් ආහාර ගන්න. ගොඩක් වෙලාවට කඩේට ගියා කොත්තුවක් ගත්තා, රයිස් එකක් ගත්තා, පීසා එකක් ගත්තා. මේ වගේ හුරු වෙලා ඉන්නවා කෑම කන්න කඩේ. හැබැයි මේ කියන ටික අපි මහන්සි නොබලා සම්බෝලයක් එක්ක බත් චුට්ටක් හදාගත්ත නම් ගෙදර නිරෝගීව සහ සෞඛ්‍ය ආරක්ෂිතව ඉතා පිරිසිදුවට අපිට අර කියන වියදම යන්නේ නැතුව අපිට හදා ගන්න පුළුවන්. හැබැයි අපි හුරු වෙලා ඉන්නවා පීසා හට් එකකට ගිහිල්ලා ඒ අධික මිල අධික කෑමක් අරගෙන සෙල්ෆි එකක් ගහලා Facebook එකේ දාලා මේ විදිහට අපි හුරු වෙලා ඉන්න ජීවන රටාවෙන් චුට්ටක් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා පිටරටවලත් මේ ට්‍රෙන්ඩ් එක තියෙනවා. සතියකට මූණ කරන ආහාර ටික එකපාර උයලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. එතකොට ගොඩක් අය අකමැති අම්බූ සතියට කොහොමද මෙහෙම මෙහෙම කන්න පුළුවන්ද නැහැ. ගැළපෙන ආහාර ටිකක් අපිට වියදම් අඩු වෙන විදිහට සතියට මූයලා එක එක සුරක්ෂිතව කන්ටේනර්ස් වල දාලා අපි ඩීප් ෆ්‍රීස් කරලා තියාගත්තාම එක්ක අපිට මයික්‍රෝවේව් එක හෝ අපි රත් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. එතකොටත් අපි මේ යන ගෑස් ටික අපේ කාලය මේවා අර පිටිමැස්මින් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි එතකොට මෙතන භාජන ගොඩක් එකතු වෙනවනේ. මේ භාජන එකතු කරගෙන ඉන්නේ පවුලේ සියලු දෙනා එකතුලා විශේෂින් දරුවෝ එකතු කරගෙන අපිට මේ පිරිසිදු කිරීමේ කාර්යයන් කරගන්න පුළුවන්. එතකොට එතන පවුලේ සමගියත් ඒ තුලින් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අපිට shopping යනකොට බඩු list එකක් හදාගෙන යන්න පුළුවන්. මොකද සුපර් මාකට් එකකට ගිහිල්ලා අපි බඩු ගන්නකොට ගොඩක් වෙලාවට මේ සුපර් මාකට් වල රාක්කවල භාණ්ඩ අසුරලා තියෙන්නේ අපිට ආකර්ෂණය වෙන විදිහට. අපිට අනවශ්‍ය භාණ්ඩ ගන්න පෙළඹ වෙන විදිහට තමයි රාක්කවල බඩු අසුරලා තියෙන්නේ. එතකොට අපි ලිස්ට් එකක් හදාගෙන යම් තුල අර කියන අනවශ්‍ය දේවල් අපිට වමනා වෙන එක වලකින්න. ඒක තමයි ලිස්ට් එකේ අපි දාන්න ගන්න බඩුවට අපි ටික එකක් දාගන්නව නම් මොකද වෙන්නේ? අර කියන අනවශ්‍ය දේවල් මිලදී ගැනීම වමනාවෙන් අපි මිදිලා යනවා. ඒ වගේම තමයි හැමදෙස්සම පුරුදු වෙන්නේ ලාභ තැනින් බඩු ගන්න. අපි අර ඉක්මනට ගිහිල්ලා සුපර් මාකට් එකකින් ගිහිල්ලා බඩු ගන්නවට වඩා අපිට පුළුවන් නම් පොලට යන්න සතියකට සැරයක්. අපිට පුළුවන් නම් එළවලු කඩේට යන්න, මාළු කඩේට යන්න, පළතුරු කඩේට යන්න මේ කියන සතියටම අවශ්‍ය කරන බඩු ටික එකවර මිලදී ගැනීම තුලින් ඒ තැන්වල ඒ මිනිස්සුන්ට අපි උදව්වක් කරනවා වගේම අපිට අර පිරිමැස්ම පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විශාල බිල් light bill, telephone bill, ඔයාලා නොදැනුවත්වම ඔයාගේ සාක්කුට නොදැනීම ඔයාගේ සාක්කුවේ මුදල් හොරකම් කරන කෙනෙක් තමයි ඔය බිල් ටික. එතකොට අපි මේ බිල් ටික අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. කොහොමද මේ බිල් අඩු කරගන්නේ? විදුලි බිල. විදුලි බිල අඩු කරන්න නම් ඔයාට පුළුවන් ගෙදර ඉන්න පුංචි දරුවාගේ ඉඳලා ලයිට් එකක් දාලා තියෙනවා දැක්කහම පුතේ මේක නිමල යන්න කියලා. අනවශ්‍ය තැන්වල හැම වෙලාවෙම අත හුරු කරලා තියන්නේ ලයිට් එක ඔෆ් කරන්න. අපි ඉන්න ප්‍රදේශයේ විතරක් ලයිට් එක දාගෙන තියාගන්න. එතකොට ලොකු විදුලි බිලක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සතියේම තියෙන රෙදි එකවර හොදන්න පුරුදු වුණොත් වොෂින් මැෂින් එකට එකවර දානකොට මේ කියන කරන්ට් එක යන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට කාර්යක්ෂම නවීන විදුලි උපාංග භාවිතා කරන්න. මොකද හේතුව උදාහරණයක් විදිහට මම දන්නවා සමහර ගෙවල් වල තියෙනවා අර පරණ කාලේ ෆ්‍රිජ්. මේ ෆ්‍රිජ් එකට ඕගොල්ලෝ දන්නව ඇති පරණ වෙන්න මේකට යන විදුලිය බොහොම වැඩි. ඒකක ගාන වැඩි. ඕගොල්ලෝ ලයිට් බිල කරන් සංසන්දනය කරලා බැලුවොත් පරණ ෆ්‍රිජ් එක සහ අලුත් ෆ්‍රිජ් එක මේ ලයිට් බිල ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ රිප්ලේස් කරගන්න පුළුවන් නම් අපිට අර පරණ ෆ්‍රිජ් එක වෙනුවට අලුත් ෆ්‍රිජ් එකක් අපිට මේ විදුලි වියදම බොහෝ ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි චාර්ජර් වගේ අපි භාවිතා කරන විදුලි උපාංග.
අපි පාවිච්චි කරලා ඉවර වුණු සැනින් විසන්ධි කරලා ඒක පේනුවෙන් ගලවලා අයින් කරලා තියන්න පුළුවන් නම් අන්න අපිට ගොඩක් අපිට විදුලිය ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක. මේ ෆෝන් එක අපි කෙටි පණිවිඩ යවන්න විතරක් මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන එක නෙවෙයි. අපි මුදල් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් අනිත් වැඩවලට, ඒ කියන්නේ අපි දිගු සංවාදවලට යනවා නම් අපිට Viber, WhatsApp, Messenger, Skype වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතනදිත් අපිට අපේ මුදල් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ හරියට නිකන් හිමයක් වගේ. මොකද හේතුව අපි දන්නේ නැහැ ක්‍රෙඩිට් කාඩ් එක අපේ අතේ තියෙනකන් අපේ අතින් අතිවිශාල විදිහට මුදල් බෑ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකට ඕගොල්ලෝ නොදැනුවත්වම හරියට කළමනාකරණය කරේ නැත්තම් මොකද වෙන්නේ? මුදලක් පොලියක් අය වෙනවා. එතකොට අපේ පර්ස් එකේ තියෙන මුදල් නිරපරාදේ අපිට නැතිව යනවා. දකින දකින බඩුව ගන්න අපිව පෙළඹෙනවා. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරද්දී හරි කළමනාකරණයකින් යුක්තව පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි යාළු මිත්‍රාදීන්ට නැති බැරි අයට උදව් කරන එක හොඳ ගුණාංගයක්. හැබැයි සමහරක් අය පුරුදු වෙලා ඉන්න ඕගොල්ලෝ හරි හම්බ කරපු දේවල් ටික මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් ටික ඒගොල්ලෝ නිකන් ඉල්ල ගන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අපහු එක ඔයාලට රිටර්න් කරන්නේ නැහැ. ඉතින් අපි හොඳට අපි යාළුවෙකුට දෙයක් දෙන්න යනකොට දෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි අපි දෙපාරක් හිතලා බලන්න ඕනේ මම යාට මේ දේ දිය යුතුද? ඇයි මන් දෙන්න ඕනේ? හිම් කියලා අපි හිතලා බලනවා නම් අපිට ලොකු අර පරිස්සමකින් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ මාසේ සැලරි එක ගත්ත ගමන්ම ඔයාට දැනට තියෙන පොඩි පොඩි ණය ටික ඔයාට ගෙවලා දාන්න පුළුවන් නම් ඒවට යන පොලිය ඔයාට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඔයා නොදැනුවත් අපි ණයක් ගන්නකොට අපි හිතන්නේ නැහැ ඒක පොලියක් අපිට මතක් වෙන්නේ නැහැ. නමුත් අපි ගෙවන්න යනකොට මොකද වෙන්නේ? අපිට මේ පොලිය ගෙවා ගන්න සමහරක් වෙලාවට බැරි වෙනවා. ඒ නිසා මාසෙ මුලදීම ඔයාට තියෙන පොඩි පොඩි ණය ටික ඔයා ඉක්මනින් ගෙවලා ඉවර කරගන්න. ඒ වගේම තමයි මාසෙ මුල ඔයා සේවිස් ගෝල් එකක් හදාගන්න. මොකද මේ සේවිස් ගෝල් එකක් කියලා මම කලිනුත් කිව්වා අර ද රිචස් මෑන් ඉන් බැබිලෝන් පොතේ සඳහන් කරා. ඔයාට ඉතුරු වෙන ප්‍රමාණය නෙමෙයි ආ මාසේ මුල ගෝල් එකක් හදාගන්න. මෙන්න මේ ප්‍රමාණය මේ මාසේ මම ඉතුරු කරනවා කියලා 2%ක් 5%ක් අන්න ඒ වගේ ප්‍රතිශතයක් මම කලින්ම ප්ලෑන් කරලා ඉතුරු කරොත් අනිවාර්යයෙන්ම මේ මුදල ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට උදාහරණයක් විදිහට ඔයා දැන් ප්ලෑන් කරලා තියෙනවා මේ මාසේ මම 5%ක් ඉතුරු කරනවා 10%ක් ඉතුරු කරනවා. හැබැයි ඔයාගේ යාළුවෙක්ගේ යාළුවා ටික ඔක්කොම iPhone අරගෙන අන්න ඔයාටත් ගන්න හිතෙනවා iPhone එකක්. හැබැයි ඔයා ටාගට් එකක් දාලා තියෙන්නේ මම මෙච්චර ප්‍රමාණයක් මේ මාසේ ඉතුරු කරගන්න ඕනි කියලා අර කියන අනවශ්‍ය වියදම් වලට කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳ උදාහරණයක් දුම් බීමට මත්පැන් වලට අබ්බැහි වුණ අය මෙතන ඇති කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඔයාගේ යාළුවෝ ඔයාගේ ආශ්‍රය කරන සමහර අය ඉන්න පුළුවන් මේ වගේ දුම් බීම් වලට මත්පැන් පානයට අබ්බැහි වෙච්ච අය. එයාලට ගණන් මිමියතුව හදලා පෙන්නන්න දවසකට යන වියදම කොච්චරයිද කියලා. උදාහරණයක් විදියට ගත්තොත් සිගරට් එකක් ගන්න මිනිස්සේ දවසකට සිගරට් දෙකක් පාවිච්චි කරනවා නම් රුපියල් 80 ගානේ දවසකට රුපියල් 160ක් එයා වියදම් කරනවා. එතකොට මාසේ දවස් 30 ගත්තොත් එහෙම යාට රුපියල් 4800ක් වැය වෙනවා දුම් බැටි වලට විතරක්. එතකොට ඒ වගේම ගත්තොත් අරක්කු බෝතලයක් මම ගාන හරියටම දන්නේ නැහැ. නමුත් 1500ක් කියලා අපි උපකල්පනය කරොත් මාසිකට දවස් 3කට සැරයක්වත් අරක්කු බොන්න අබ්බැහි වෙලා ඉන්න කෙනෙක් 1500 ගානේ දවස් 10ක් එතකොට මාසෙට බොනවා. එතකොට රුපියල් 15000ක් යාට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. එතකොට අරක්කු නිකන් බොන්නේ නැහෙනේ. ඒකට බයිට් එකක් ගන්න ඕනේ. එතකොට ඒ බයිට් එකට යා දවසකට රුපියල් 500ක් වියදම් කරනවා නම් දවස් 10ට රුපියල් 5000ක් යනවා. එතකොට මේ සියලු මුදල් ගණනය කරලා බැලුවොත් දුම් පැටි වලට 4800යි අරක්කු බෝතලයට රුපියල් 15000යි අර බයිට් වල රුපියල් 5000යි ඔක්කොම යාට මාසිකට රුපියල් 24800ක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. කොච්චර මුදලක්ද? කොච්චර දේවල් අපිට මේකෙන් කරන්න පුළුවන්ද? අන්න අර පරිස්සම් කරන තැන. ඒ වගේම තමයි බැංක account දෙකක් තියාගන්න පුරුදු වෙන්න. එකක් තමයි savings වලට අපි භාවිත කරන ඉතිරි කිරීම් වලට භාවිත කරන බැංක account එක. අනෙත් එක තමයි අපි එදිනෙදා වියදම් වලට පාවිච්චි කරන බැංක account එක. එතකොට මේ වියදම් වලට ගන්න පුළුවන් හැමතිස්සෙම මේ account එකේ. නමුත් savings වලට භාවිත කරන account එකට අපි credit card එකක්වත් ATM card එකක්වත් ගන්න එපා. මොකද හේතුව එහෙම වියදම් කරන්න හිතෙනවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්නම් අපි බැංකුවට ගිහිල්ලා පෝලිමේ ඉඳලා වියදම සල්ලි ආපහු අරගෙන වියදම් කරන්න චුට්ටක් මැලි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඉතුරු වෙනවා. ඒ වගේම තමයි මුලදී ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න, ස්ථාවර නියෝගයක් දෙන්න බැංකුවට මගේ සැලරි එක යන account එකේ යම්කිසි මුදල් ප්‍රමාණයක් මගේ savings account එකට මාරු කරන්නට අනිවාර්ය ඉතිරි කිරීමක් වෙනවා ඒක. ඒ වගේම තමයි ගෘහණියක් විදිහට අපි කතා කළොත් යූම් පියුම් වලදී අපිට ගොඩාක් අරපිරිමැස්මෙන් වැඩ කරගන්න පුළුවන් වෙනවා. පුංචි උදාහරණයක් ගන්නම්. අපි බටර් එකක් ගමු. බටර් එකක් ගත්තාම බටර් එක පාවිච්චි කරද්දී අපි පුරුදු වෙලා ඉන්නේ කොපිහියකින් නැත්තම් හැන්දකින් මේ බටර් ගන්න. ඒතකොට ගත්තාම අපි හැමවත්
එතකොට නාස්ති වෙන්නේ නැහැ කොහෙවත් ගෑවිලා හැඳිවල ඉවතර යන්නේ නැහැ. අන්න මේ වගේ පුංචි හැක්ස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉවතලන පොල්කොඩු. අපි හැම ගෙදරකම පොල්කොඩු ඉවත දානවනේ. එතකොට මේ ඉවත දාන පොල්කොඩු වලින් රසික ඇවිලි හදද්දී අපිට ඩෙසිකේටඩ් කොකොනට් විදිහට උදාහරණ විදිහට පොල් ටොෆි හදනකොට අපිට මේ ඉවතලන පොල්කොඩු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කට්ලට් බදිනකොට අපි බිස්කට් කුඩු කඩෙන් ගන්නවා මුදල් දීලා. ඉතින් මේ පොල්කොඩු වලින් අපිට පුළුවන් මේ කට්ලට් බදින දවටනේ අපිට හදා ගන්න. ඒ වගේම තමයි පොල්කොඩු වේලලා ඉස්සර ඉඳන්ම අපි ආදි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන්ම පොල්කොඩු වේලලා අර පොල් හිඳින තැන් වලට ගිහිලා තෙල් හිඳ ගන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට අපිට පොල් කුඩු වේලලා මේ ඉවතලන පොල් කුඩු වලින් අම්මන් හිතන්නේ පොල් තෙල් බෝතලක් දැන් රුපියල් 600කට වැඩි. එතකොට මෙහෙම අපිට ඉවතලන පොල් කුඩු වලින් අපිට පොල් තෙල් හදා ගන්න පුළුවන්. මේක නිරෝගී ආහාර වේලකට හොඳ මේ යෙදවුමක්. ඒ වගේම තමයි අපේ කොණ්ඩෙට නිරෝගී කේශ කල්යාණයක් වර්ධනය කරගන්න ඕන නම් මේ පොල් හිඳින පොල් තෙල් එකට ලුණු ගෙඩියක් රතු ලුණු ගෙඩියක් කරපිංච කොලයක් දාලා හිඳගත්තාම අපිට මේක ඉතාමත් හොඳ ඖෂධයක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි උයනකොට ඉතුරු වෙන එළවලු මේ ගෘහණියන්ට කිව්වට මේ මෙතන සැමියන් ඉන්නව නම් ඔන්න මතක් කරන්න පුළුවන් මෙන්න මේ ටික ඔයත් කරලා බලන්න කියලා. උයනකොට අපි ගොඩක් වෙලාවට අපි තුම් බෝංචි 250ක් නම් අපි ගන්නෙ බෝංචි කරල් දෙක තුනක් වැඩි කියලා හිතලා අපි අයින් කරනවා. රතු වල ගෙඩි දෙකක් තියෙනවා නම් මේකෙන් භාගයක් කපලා අපි සමරකලට අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ දවස ගානේ අපි සතියකට ඉතුරු වෙනවා යම් යම් එළවලු ප්‍රමාණවල. හැබැයි මේක අපි ගිහිල්ලා දාන්නේ ෆ්‍රිජ් එකේ අර ආයේ එළවලු දාන කන්ටේනර් එකටමයි. හැබැයි එතකොට අපි දන්නේ නැහැ අපේ කොච්චර එළවලු ප්‍රමාණයක් ඉතුරු වෙලාද කියලා. අපිට පුළුවන් නම් මේ ඉතුරු වෙන එළවලු වෙනම භාජනයකට එකතු කරගන්න. අපි හිතමු පොඩි කෑම් පෙට්ටියකට අපි ඉතුරු වෙන කැරට් අලේද බෝංචි ටිකද මේ ටික දාගත්තාම මොකද වෙන්නේ අපිට සාම්බාර හොද්දක් හදන වෙලාවට හාල්මිස ටිකක් තෙල් දාගන්නකොට මේ ඉතුරු වෙන එළවලු ටික දාලා අපිට පුළුවන් වෙනම එළවලුවක් හදා ගන්න. එතකොටත් ඔන්න අර ප්‍රයිසින් කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඒ වගේම තමයි අපි දෙහිලෙලි ඉවත දානවා. දෙහිලෙලි ඉවත දාද්දි මේ දෙහිලෙලි ඉවත දාන එක අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ ලුණු වතුර දාපු බෝතලයක් තියාගෙන මේ දෙහිලෙලි ඉවත දාන්නේ නැතුව ඒකට දාන්න. එතකොට මොකද වෙන්නේ අපි ටික දවසක් යනකොට අපි දන්නේම නැතුව මේ බෝතලේ පිරෙන්න ගන්න. එතකොට ලුණු දෙහි හදන්න ඉතාමත් හොඳ ට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ දෙහිලෙලි ටික. එතකොට අන්න කෑමට අමතර කෑමක් අපිට එකතු වෙනවා. ඒ වගේම තමයි අපි කරපිංච කඩෙන් ගිනනවා. කරපිංච කඩෙන් ගිනනකොට ගොඩාක් ලොකු වියදමක් අපිට යනවා. හැබැයි කරපිංච ඉක්මනට වේලිලා යනවා. නාස්ති වෙලා අපිට හක දාන්න වෙනවා. හැබැයි මේක පුළුවන් නම් අපිට පොඩි ප්ලාස්ටික් කෑම් පෙට්ටියකට වගේ කන්ටේනරයකට යටට ටිෂු පේපර් එකක් දාලා මේ කරපිංච ටික දාලා අපි අබ අහුරක් මේකට දාලා තිබ්බොත් එහෙම ඒකට උඩින් ආයෙ ටිෂු පේපර්කින් වහලා ෆ්‍රිජ් එකේ අපිට ඕන තරම් කාලයක් අපිට මේක නාස්ති වෙන්න තු ඒ පෙනුමෙන්ම අපිට තියාගන්න පුළුවන් වෙනවා. එතකොට උත්සාහ කරන්න අපි මේ පුංචි පුංචි ට්‍රික්ස් ටික හැක්ස් ටික කරලා බලන්න. ඒ වගේම තමයි අමු මිරිස් වල නැට්ට කඩලා ඒක තෙත බේරලා අර විදිහටම කන්ටේනර් එක ටිෂු පේපර්ස් වලින් වහලා දාලා තියන්න පුළුවන්. සෑහෙන කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගෑස් ලිප. අපි හැම ගෙදරකම ගෑස් ලිපක් පාවිච්චි කරනවා. එතකොට මේ ගෑස් ලිපේ නිල් දැල්ල කියලා කියන්නේ මේක ඉතාමත් සැරෙන් වැඩි. නිල් දැල්ල නැතුව ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ බර්නර් එකේ බැඳෙනම කළු පාට නිකන් කාබන් එකක් වගේ. අපි මේක සුද්ධ කරන්න නැතුව පාවිච්චි කරොත් දිගින් දිගට එන්නේ කහ දැල්ලක්. මේ කහ දැල්ල අර නිල් දැල්ල වගේ ඒ කියන්නේ රස්නේ නැහැ. එතකොට අපිට වැඩි වෙලාවක් යනවා වැඩි ගෑස් ප්‍රමාණයක් යනවා උයා ගන්නකොට. ඒ නිසා පුරුදු වෙන්න ගෑස් එකේ බර්නර් එකේ තියෙන මේ කළු පාට බැඳිච්ච කාබන් ටික බ්‍රෂ් එකකින් වගේ එකකින් විතර සුද්ධ කරන්න. ඒතර ඔන්න ගෑස් ඉදිරි කරගන්නත් පුළුවන් ක්‍රමවේදයක්. ඊළඟට ඊයේ දවසේ වෛද්‍ය උත්පලා මෙනවිය කතා කරා ගෙවත්තේ වගා කරගන්න එක එක ඖෂධ පැලෑටි සහ ආහාර පැලෑටි ගැන. එතකොට ඒ වගේ අපේ ගෙවත්තෙත් වගා කරගන්න පුළුවන් නම් අපිට අවශ්‍ය කරන සියලුම දේවල් අර පිරිමැස්මෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ කාලයත් අවසාන වේගෙන එනවා. ඒ වගේම තමයි මේ හැම දෙයකදීම අපිට තියෙන මං කෝ අර පිරිමැස්ම කියලා කියන්නේ
අපිට තියෙන සම්පත් ටික තියෙන ප්‍රමාණයෙන් නිසි පරිදි කළමනාකරණය කර ගැනීම මිසක් අපිට අවශ්‍යම දේවල් වලදීවත් අපි වියදම් නොකර ඉන්න එක නෙමෙයි. ඉතින් මේ හැම දෙයක්ම අපිට ලැබුණ එක ගැන පළවෙනිම කෘතවේදී වෙන ග්‍රැටිටියුඩ් එක ඒක අනිවාර්යෙන් ප්‍රගුණ කරන්න අර පිරිමැස්මින් වැඩ කරන්න. එතකොට අපේ ජීවිතය අපිට අරමුණු කරා යද්දී සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම මේ දේශනාවට කරුණු හොයද්දී මම ඉන්ටර්නෙට් එකෙන් Facebook එකෙන් YouTube එකෙන් යම් යම් මූලාශ්‍ර වලින් තොරතුරු එකතු කරගත්තා. විශේෂයෙන්ම කරන්නෝනි පූජ්‍ය කිරින්ද අස්සජි ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එකකින්, දයාරෝහණ සර්ගේ සහ රවින්ද්‍ර ජයනාත් කියන මහාචාර්යතුමාගේ දොරමඩලාව වැඩසටහනකින්, ආචාර්ය නදීපා රණසිංහ භාත්‍යාර්ථනායක වගේම පසන් නිවස කියන YouTube channel එකිනුත් මම මේකට තොරතුරු එකතු කරගත්තා. ඉතින් ඉංගලන්ට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මම ඉල්ලා සිටිනවා අද ප්‍රතිපෝෂක එකතු කරද්දී මගේ දේශනයට වටිනාකමක් එකතු කරන්න ඔබ නිවසේ මේ වගේ ආරපිරිමැස්පට පාවිච්චි කරන යම් යම් ක්‍රමවේද, සුවිශේෂී ක්‍රමවේද තියෙනවනම් ඒ ටික එකතු කරන්න කියලා. ඉතින් අද දවසේ මට අවස්ථාව දුන්නට ආරචාර්ය සමූහයටම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඇන් ෆ්‍රැන්ක් මාත්මිය. ඉතාමත්ම වටිනා දේශනයක් ආලෝචිතයි. හරි පිරිමැස්මෙන් කොහොමද අපි අර පිරිමැස්ම ඇති කරගන්නේ කියන එක. මේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් අතර වෙනස තමයි ඔබතුමිය නිරන්තරයෙන් පැහැදිලි කරේ. සැලසුමක් ඇතුව අපේ මූල්‍ය කළමනාකරණය කෙසේද අපි කරගත යුත්තේ යන වගේ. ඉතින් අපේ තියෙන මේ අර කිව වගේ ගෙබත්තු වගාව තුළින් අපිට විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. හැම වෙලේම අපේ උවමනාවන් වලට වඩා අවශ්‍යතාවයන් වලට අපි මූලිකත්වයේ දී යුතුයි. ගෘහණියක් වශයෙන් සහ දෙමව්පියන් වශයෙන් අපි මේ සමාජයට දායාද කළ යුතුයි. හෙට දින උදෑසන ඔබ හමුවට එන්නේ අපේ දේශනයේ අපේ කළමනාකරණ මණ්ඩලයේ බඳුල කාර්යවසම් මහතා ප්‍රතිපක්ෂණය සහ ඔබගේ ආරාධනාව සඳහා ඔබට ආරාධනා කරන බඳුල කාර්යවසම් මහතානි ඔබට පුළම ඔබේ අදහස් දක්වන්න. මම ස්තුති මහන් මහත්මයා, මේ සුභම සුභ දේශනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ආරචරය කණ්ඩායම් සියලු දෙනාට බොහොම ස්තුතියි. බොහොම කින් කියලා කියන ආන් ෆ්‍රැන්ක් මහත්මියට බොහොම ස්තුතියි. ආද දවසේ ඇවිල්ලා දේශනය කරාට තුමිය බොහොම කාර්යබහුලයි. ගෘහණයක් විදියටත් ඒ වගේම ගුරුවරයක් විදියටත් අපි දන්නවා බොහොම වැඩ කරන කාන්තාවක්. ඇත්තටම මේ කියපු දේවල් ටික අහන් හිටියා. අපේ නෝනත් මන් ළඟ තියන් හිටියා මෙන්න මේ අහගන්න කියලා. ඉතින් ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් රිසර්ච්යක් කරලා හොයාගත්ත කමක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අර මම අර දෙයක් පැහැදිලි කරන්න කැමතියි. අර මේ බුදුමහාසේ දේශනා කරපු දේශනාවක තියුණා මේ අපි දැන් අර අවශ්‍යතා සහ වුණා ගැන. දැන් අපි පොළොට යනවා නම් පොළේ යන්න අපි හිතාගෙන බඩු එළවලුට ගේන්න අපි පොළොට යන ගමන් අපි දකිනවා තව තැනක රෙදි කඩේක තියෙනවා මේ අපි ආස කරන අර උමනාවක් හැදෙනවා. ඒ ආස කරන මේ ගවුම හරි ඒ ලස්සන දේ ගන්න. ඉතින් ගොඩක් වෙලාට අපි කරන්නේ අර කග්ගාරා කඩේට ගිහිල්ලා අරක ගන්නවා. ඉතින් අර එලවලු ටික ගන්න තියෙන සල්ලි තමයි වැය වෙන්නේ. මේ කිව් වගේ අවශ්‍යතාවයට වැඩිය උමනාව එවලේ ඉස්සර වෙලා අර ඇඳුම ගන්න පෙළඹෙනවා. හැබැයි අර අවශ්‍යතාවයට කරගන්න තියෙන මුදල් තමයි නැති වෙන්නේ. ඉතින් මේක මේක රාගයේ හැටියට බුදුහන් උදේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක අර අපි කරන්න ඕන දේ පසක තියලා අර නොකරන්න ඕන දේක් කරගත්තාම ඉතින් අපිට වෙන්නේ අවඩක් අසාධාරණමයි නිතරම. ඉතින් මේක නිරන්තරයෙන් අර ලිස්ට් ඩවුන් කරගෙන අපි මොකද්ද කරන්න ඕන අර ඔබතුමිය දුව වගේ අපේ අරමුණක් මේ තියාගත්තොත් ඒ අරමුණ කරා යන ගමනේදී අනවශ්‍ය දේවල් අපි පසක තියලා ඒවට පළමු තැන නොදී දෙවෙනි තැන ඒවට දුන්නොදී අපේ ගමන මාත සංසාර ගමනත් අපිට සාර්ථකව නිමා කර ගන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඉතින් හෙට දිනේ මගේ දේශනය කළගුණ සැලසීම ස්තුතිවන්ත වීම තුළින් අපේ ජීවිතය ජය ගන්න කොහොමද කියලා තමයි මම හෙට දිනේදී මාතෘකා විදිහට යොදාගත්තේ. මම ආරාධනා කරනවා ඇත්තටම සල්ලි ලැබෙන්න නම් සල්ලි වලට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේ හැමදේම ලැබෙන්න හැමදේටම ස්තුතිවන්ත වීම තුළින් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම ආරාධනා කරන සියලු දෙනාම උදෑසන තවත් කවුරු හරිත් එක්ක එන්න අපි ජීවිතේ ජය ගනිමු. බොහොම ස්තුතියි. බොහොම පිං අපාමත් වෙන්නත්. බොහොමත්ම ස්තුතියි බඳුල කාර්යවසම් මහතාණෙනි. ඔබටත් ආරාධනා කරනවා හෙට දින උදෑසන බඳුල කාර්යවසම් මහතාගේ දේශනාවට සම්බන්ධ වෙන මේ. අපි මේ හැම වෙලේම ඈන් මහත්මිය කිව්වා වගේ මේ
අත ඇති මුදලට අපි සැලසුම් කරගත යුතුයි. අර කිව්වාගේ අපි ෂොපින් යන වෙලාවට චිට්ටකක් අරගෙන යන්න ඕනේ. චිට්ටක අරන් ගියොත් අනිවාර්යයෙන්ම ඒ අනවශ්‍ය දේ, ඒ කියන්නේ උමනාවන් පැසක තියලා අත්‍යවශ්‍ය දේවල් පමණක් ලබා ගන්න ඔබ පෙළඹෙන්න ඇති. ඊළඟටම අවස්ථාව ලබා දීම සූදානම්. ලලිත් සමර සිංහ මහත්මයා ඔබතුමාට අවස්ථාව. රුවන් මහත්මයා බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. හැමෝටම සුබ දවසක් කියව. ඇත්තටම ඉතින් අපි හැමදාමත් කතා කරනවා මම බැලුවා ඉතින් කවුද හෑන්ඩ්ලස් කරලා තිබුණෙත් නැහැ. ඉතින් අපි අලුත් අයට මම ආරාධනා කරනවා පුළුවන් නම් හෑන්ඩ්ලස් කරලා අදහස් දක්වන්න. හරි වටිනා මාතෘකාවක් අද අපේ ඇන්ටයිට් මහත්මිය ගෙනත් දුන්නේ. හරි පිළිමස්මෙන් අර පිළිමස්ම ලස්සන සුන්දරයි. ඉතින් මම ඊයේ මේ ඇනවුන්ස් කරලා වගේ ගෙදර හරියට කිව්ව කට්ටියටම මෙන්න හොඳ මාතෘකාවක් කතා කරනවා. මේ අපි ඔක්කොම උදේම ඇහැරලා මේකට සම්බන්ධ වුණා කියලා. ඉතින් අතරම ඒ වගේම මගේ දරුවෝ දෙන්නත් එක්කම ඇන්ටයිට් මහත්මියටත් ගරු කිරීමක් විදිහට සහ මාතෘකාවටත් ගරු කිරීමක් විදිහට අපි ගොඩාක් දේවල් මේවා ඔබතුමිය ගුණියක් විදිහට සුන්දර ලස්සනට මේක පැහැදිලි කරලා දුන්නා. අතරම හරිම වටිනවා. ඉතින් මේවා අපි අතර ඇන්ටයිට් මහත්මිය අපි අතර මේවා සෑහෙන හදාගන්න උත්සාහ කරන සහ සෑහෙන තියෙනවා අපේ පරපුරේ. ඊළඟ පරපුරේ තමයි පොඩි ප්‍රශ්න ඉන්නවා තියෙන්නේ. ඉතින් අපි ඒකටයි මේ හැරලා කියලා තියාගෙන තින්නේ. ඉතින් අපි මේවා ඇඟට ඇබ්සෝබ් කරගන්න ඕනේ. ඔබතුමිය කිව්වා හරියටම හරි. ඉතින් ගෙදර දොරේ හැම වෙලාවෙම ස්විච් එකක් දාලා තිබ්බත් අත යන්න ඕනේ. මේ නිකන් අනවශ්‍ය ලයිට් එකක් නම් අත යන්න ඔටෝ එකක් අත යන්න ඕනේ. මම දන්නේ අපේ නම් දෙයියන්ගේ පිටේම බුදු මේ අපේ දෙමාපියන් දැරි කොහොම හරි පිංසිත් දෙන්න අපේ ගාව ඒවා හොඳටම තියෙනවා. ඉතින් ඒක තමයි අපි රෝහණ මාත්‍රයේ දෙකට ආවා. ඒක තමයි අපි ඇන් මාත්‍රයේ දෙකට ආවා. අනවශ්‍ය දෙයක් පේන්න දිනව නම් ටක් ගාලා ඒකට අපිට ආදරේ වෙනවා මිනිස්සු. අපිට හැංගීමකින් අර පිංමස්සත් එක්ක වැඩ කරනකොට අපිට හැංගීමකින් මිනිස්සු අපිත් එක්ක කටයුතු කරන්න පෙළඹෙනවා. ඒකට හරි ගෞරවාන්විත වෙනවා. එහෙම නැතුව නිකන් ඔහේ වෙනවා. කාපු කෑම කන්න දුන්නාට පස්සේ ඒකේ භාගයක් විසික් කරනවා. ඈ එතකොට එතන ඉගෙනගෙන නැහැ ඒ කට්ටිය අර පිළිමස්. මම දරුවන් එක්කත් කියනවා ෂෙයා කරගන්නවා මේවා අපි මේ විදිහට කරන්න පුතේ අපි හැමදෙස්සෙම මේ විදිහට ඩිසිප්ලින් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඉතින් ඔබතුමියට පින් දෙනවා. ඉතින් මම ඔබතුමියට චූටි තව දේවල් දෙකක් තුනක් එකතු කරන්න මට මතකයි අපි පොඩි අපි ඇත්තරම ගොඩාක් ඒ වගේ දේවල් අපිට එන්නේ මේ પરම්පරාවෙන් එන පුරුදු සමහරවල්. ඒ පුරුදු ප්‍රැක්ටිස් කරාම අපි මේ